नमस्कार देवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार देवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार देवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार देवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु 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 श्रद्धावंत पिंगतने मैं पिंगतुन सेलु देना मैं विलावे श्रद्धा रूपवाहिनी ए मेदिरियट पैमिनिला मैं सूदानम वेन्ने ඉතාම කලාතුරකින් ලෝකෙට පහළ වෙච්ච දෙවියන්ට මිනිස්සුන්ට සැපගෙන දෙන්න අමා මහ නිවන සාක්ෂාත් කරලා දෙන්න මේ ලෝකෙට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහලා තමන්ගේ ජීවිතේට සැප උදා කරගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඉස්රෝම කතා කරේ ආර්ය සත්‍ය හතරක් ගැන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ආර්ය සත්‍ය හතරක් ගැන කියලා දුන්නා නේද මෙන්න මේ ආර්ය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍ය මොකද දුක නම් වූ ආර්ය සත්‍ය මොකේද දුක කියන්නේ දැන් මේ පින්වතුන් දුක් විඳිනවද සැප විඳිනවද සැප විඳිනවද දුක් විඳිනවද දුක් විඳිනවා මොකද්ද දුක ඉපදීම දුක වයසට යන එක දුක ලෙඩ වෙන එක දුක ඒ වගේම මරණයට පත්වෙන එක දුක දැන් මේ පින්වතුන් කැමතිද මැරෙන්න මැරෙන්න කැමති වුණාට මැරුණට පස්සේ වෙන දේ තමයි අපිට හිතාගන්න බැරි. මරණයට කැමති බය නැත්තේ රහතන් වහන්සේලා විතරයි. ඇයි? උන්වහන්සේලා මැරුණ ගමන් ඒකට මරණය කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ පිරිනිවීම කියලා. ආය උපතක් නැහැ. ඒ නිසා මරණයට පිරිනිවීමකට බය නෑ සමහර රහතන් වහන්සේලා කොහොමද කියන්නේ මම මේ පිරිනිවන් පාන දවස වෙනකන් මග බලන් ඉන්න කියනවා නේ අපි එහෙම ඉන්නවද මැරෙන්න දවස වෙනකන් නෑ නේද ඇයි මරණය අපට දුකක් ගේනවා එතකොට මේ විදිහට කැමති දේ නොලැබෙන එක අකමැති දේ ලැබෙන එක ප්‍රියයගෙන් වෙන් වෙන එක අප්‍රියය එක්ක එකතු වෙන එක මේ සියල්ලම කෙටියෙන්ම කිව්වොත් කොහොමද බුදුරජාණන් දේශනා කරේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලායි දේශනා කරේ එතකොට මෙන්න මේ දුක කියන ආර්ය සත්‍ය ගැන බුදුරජාණන් දේශනා කරේ ඇයි මේකට ආර්ය සත්‍යයක් කියන්නේ මේක අතීතයේ දුකක් නෙවෙයිද අතීතයේ මේක දුක දැන් ඉස්සර මිනිසුන්ට වයසට යන එක සැපද ඉස්සර මිනිසුන්ටත් වයසට යන එක දුකක් තව අවුරුදු 2000කින් පහළ වෙන මිනිස්සුන්ට ඒත් වයසට යන එක දුකක්. ළඩ වෙන මැරෙන එක මේ හැම කාලෙටම දුකක්. එතකොට මිනිස්සුන්ට විතරද මේ වයසට යන එක ළඩ වෙන එක මැරෙන එක මේ සියල්ල දුකට හේතු වෙන්නේ. නෑනේ මේ සියල්ලම දුක පවෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි උපන් සියලු සත්වයින්ට මේ සියල්ලම මොකද්ද? දුකක් නේ.
කවුරුවත් කැමතිද පින්වත්නි වයසට යන්න? වයසට යන්න කැමති නැහැ. ලෙඩ වෙන්න කැමති නැහැ. මැරෙන්න කැමති නැහැ. එහෙනම් මේක අපට දුකක් ගේනවා. බුදුරජාණන් වහන්සේ කතා කළේ ඉස්සරෝම දුක ගැන. ඇයි බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කරේ? ඉස්සරෝම අපේ ප්‍රශ්නේ ගැන කතා කළේ. බුදුරජාණන් ඉස්සරෝම කතා කළේ, දේශනා කළේ අපේ ප්‍රශ්නේ ගැන. ප්‍රශ්නේ තමයි අපි දැනට දුකකින් තමයි ජීවත් වෙන්නේ. ආයේ චූටි දෙයක්වත් නැහැ සැපයි කියන්නේ. අපි හිතමු සැපසහගත දෙයක් තියෙනවා කියලා. සැපසහගතදී අහිමි වෙනකොටම එතන දුක හටගන්නේ නැද්ද? එතන දුක හටගන්නේ. එහෙනම් සැප නිසාත් හටගන්නේ මොකක්ද? දුකක්. සැප නিত্যව තියෙනවද හැමදාට? නෑ, සැපත් වෙනස් වෙලා යනවා. අපි හිතන හැමදාම සැප තියෙන්නේ නෑ, ඒකත් වෙනස් වෙනවා. ඒතර සැප වුණත් නැති වෙලා යන දවසට දුක හටගන්නේ. එහෙනම් සැපත් ගිනාවේ මොකද්ද? සැපත් ගේන්නේ අන්තිමටම දුකම තමයි. සැප හැමදාටම තිබුණොත් දුක හටගන්නවා. එහෙමනම් දුක හටගන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඉස්සරෝම අපේ ප්‍රශ්නේ ගැන කතා කළා. ඊළඟට ප්‍රශ්නේ හටගන්න විදිය ගැන කතා කළා. කොහොමද ප්‍රශ්නේ හටගන්නේ? ආසේ ඉන්න දෙවියොද මේක හදලා දෙන්නේ? නැහැ. ඉබේටද හැදෙන්නේ? නැහැ. එහෙනම් මේ දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ ආසාව නිසා. දුක හටගන්නේ ආසාව නිසා. ඒතර දුක නැති වෙන්නේ. දුක නැති වෙන්නේ එහෙනම් ආසාව නැති වෙච්ච දවසට. එහෙනම් බුදුරණසේ තුන්වෙනුව කතා කළා මොකද්ද? දුක නැති වෙනවා කියලා. හටගත් දෙයක් තියේද දිගටම නැති වෙයිද? හටගත් දේ නැති වෙලා යනව. නැති වෙන්නේ කවදටද? ඒ හටගන්න සිද්ධ වෙච්ච හේතුව නැති වෙච්ච දවසට. මොකද්ද හේතුව? ආසාව, තණ්හාව. මේක නැති වෙච්ච දවසට දුක නැති වෙයි. ඉබේටම නැති වෙනවද? එහෙම නැත්නම් කවුරු හරි නැති කරලා දෙනවද? එහෙම නැත්නම් මොකරි ක්‍රමවේදයක් පුරුදු කරන්න ඕනේ නැහැ. ඒ පින්වත්නි, යම් ක්‍රමයක් පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන්සේ යම් ක්‍රමයක් කියලා දුන්නා. ඒකට මොකද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය, දුක නිරුද්ධ කිරීමේ මාර්ගය. මෙන්න මේ ආර්ය සත්‍ය හතර තමයි බුදුරජාණන්සේ දේශනා කළේ. ඇයි මේකට ආර්ය සත්‍ය කියන්නේ? මේක ඇර වෙන සත්‍යයක් මේ ලෝකේ කොහේවත් නැහැ. අතීතේත් මේක ඇත්ත, වර්තමානෙටත් මේක ඇත්ත, අනාගතේටත් මේක ඇත්ත, සියලු සත්වයින්ට මේක ඇත්ත. එහෙමනම් මේක කාටවත් බොරුයි කියන්න පුළුවන්? කාට හරි පුළුවන් ද ඉපදීම සැපයි කියන්න? කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කරපු දහම්සක ආය කාටවත් ආපහු හරවන්න බෑ. ඒක ප්‍රවර්තනය කළේ බුදුරජාණන් වහන්සේ සත්‍යයක් තුළ පිහිටලා. ඉතින් පින්වත්නි, අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේවදූතයෝ තුන් දෙනෙක් ගැන. කවුරු ගැනද? දේවදූතයෝ තුන් දෙනෙක් ගැන. දැන් මේ පින්වතුන් නිතර නිතර ජීවිතයේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලනවද නැද්ද? උපකාර ඉල්ලනවා. අනේ පිහිට වෙන්න, කරන දෙයක් කරන්න ඉල්ලනවද නැද්ද? ඉල්ලනවා. පුද පූජා අරන් ගිහිල්ලා, හට්ටි මුට්ටි අරන් ගිහිල්ලා නේද? ඒ වගේම මල් පළතුරු අරන් ගිහිල්ලා, දන්න තැන්වල කොහේ හරි ආරංචි වුණොත් තාන් හරි දෙවිය උදව් කරනවා කියලා යනවද නැද්ද? අපි යනවනේ. ඒ මොනවද මේ හොයන්නේ? දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා. බුදුරජාණන්සේ දේශනා කළා ඊට වඩා පිහිට වෙන දෙවරු තුන් දෙනෙක් ඉන්නවා. හරියටම අඳුරගත්තොත් ඒ කෙනා සැපයන් අතර අග්‍රම සැප වෙච්ච අමාමහා නිවන කරාම යනවා කියලා. බුදුරණස්ස දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා. කී දෙනෙක් ඉන්නවද දේවදූතයෝ? තුන් දෙනෙක් ඉන්නවා. මේ දේවදූතයෝ ගැන කියන්නේ අංගුත්තර නිකායේ එක පොත් වහන්සේගේ තික්ක නිපාතේ කියන පොත් වහන්සේගේ දේවදූත වර්ගය. මේක අඩංගු වෙන්නේ කොහෙද? මේ දේශනාව අංගුත්තර නිකාය එක කියන පොත් වහන්සේගේ තික්ක නිපාතේ දේව දූත කියන වර්ගයේ. බුදුරණසේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, දේව දූතයෝ තුන් දෙනෙක් ඉන්නවා.
ඒ තුන් දෙනා කවුද? බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මෙහි ඇතම් කෙනෙක් ඉන්නවා කයෙන් දුසිරිත කරනවා. මොනවද කරන්නේ කයෙන් දුසිරිත කරනවා. වචනෙන් දුසිරිතේ හැසිරෙනවා. ඒ වගේම මනසිනුත් දුසිරිතේ හැසිරෙනවා. පින්වත්නි කයෙන් මොනවද කරන දුසිරිත තුන? සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනය කරනවා. එතන වචනෙන් දුසිරිත කීයක් කරන්න පුළුවන්ද? හතරක්. මොනවද ඒ හතර? බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කතා කරනවා, පරුස වචන කතා කරනවා. මේවා තමයි වචනෙන් වෙන දුසිරිත හතර. එතන මානසින් කීයක් වෙනවද? තුනක් සිද්ධ වෙනවා. ඒ තමයි අනුන්ගේ දේට ආස කරනවා. එන අනුන්ගේ දේට ආස කරන එකත් මානසිකව කරන දුසිරිතයක්, නරක වැඩක්. ඊළඟට තරහ ගන්නවා. ද්වේෂයක් මනසින් වෙන දුසිරිතක්. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නවා. ඒකත් මනසින් කරන දුසිරිතක්. ඔන්න කෙනෙක් ඉන්නවා. මෙයා කයෙනුත් දුසිරිතේ හැසිරෙනවා. වචනෙනුත් දුසිරිතේ හැසිරෙනවා. ඒ වගේම මනසිනුත් දුසිරිතේ හැසිරෙනවා. මෙන්න මේ හැසිරිලා මෙයා කය බිඳිලා මරණින් මත්තේ අපාය නම් වූ විනිපාත නම් වූ ඒ දුගති උපදිනවා. කොහෙද උපදින්නේ? අපායේ උපදිනවා. මේ පිංගුතුම් විශ්වාස කරනවද අපාය කියලා එකක් තියෙනවයි කියලා? ඔබ විශ්වාස කළත් නැතත් අපායක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. එතකොට පින්වත්නි මෙන්න මේ අපායේ උපදින මිනිස්යාව යම පල්ලු අරයන. යම පල්ලු මොකද කරන්නේ? අරගෙන යano. අරගෙන ගිහිල්ලා අත්පාවලින් අල්ලගෙන ගිහිල්ලා යම රජු රෝගාවට ඉදිරිපත් කරනවා. එහෙනම් අපාය රජු රෝ කවුද? යම රජු රෝ. මේක සංකල්පයක්ද? එහෙම නැත්නම් ඇත්තටම යම රජ කෙනෙක් ඉන්නවද? දැන් සමහරු කියන ඕකෝය නිකන් සංකල්පයක්. හිතේ හදාගත්ත සිතවිල්ලක්. ඇත්තටම ඉන්නවද නැත්නම් සංකල්පයක්? ඇත්තටම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනකදී මේ ස්ත්‍රියකට මෙන්න මේ තත්ත්වයට එන්න බෑ කියලා. ඒ තමයි ස්ත්‍රියකට කවදාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ කියන ස්ත්‍රීත්වයේ ඉඳගෙන. ඊළඟ ස්ත්‍රියකට කවදාවත් පසේබුදු කෙනෙක් වෙන්න බෑ කියන එක ස්ත්‍රීත්වයේ ඉඳගෙන බෑ. ස්ත්‍රියක් කවදාවත් පසේබුදු වෙන්නේ නැහැ. ඊළඟ ස්ත්‍රියක් කවදාවත් සක්විති රජ කෙනෙක් වෙන්නේ නැහැ. ස්ත්‍රියක් කවදාවත් මාරයා වෙන්නේ නැහැ නේද? ඒ වගේ බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට අපායේ කවුද ඉන්නේ? යම රජුරෝ කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ යම රජුරෝ ගාවට දැන් මෙයාව ඉදිරිපත් කරනවා. කවුද? කයින් දුසිරිත කරපු කෙනා, වචනෙන් දුසිරිත කරපු කෙනා, මනසින් දුසිරිත කරපු කෙනා. දැන් ඔබත් කරලා තියෙනවා නම් අනාගතයේ හේට ඉදිරිපත් කරනවා. මනුස්ස ලෝකෙ හිටියට හරියන්නේ නෑ. ඕවා කරලා තියෙන ඕනම කෙනෙක් හේට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙනවා. එකන් යනවා. එපයි කිව්වත් අහයිද? නෑ අහන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? මෙන්න මෙහෙම රජුරුවන්ට, යම රජුරුවන්ට කියන්නේ මේ මනුස්සයා නෙවෙයි. අර නිරිපල්ලෝ ටික මෙහෙම කියනවා. ස්වාමීනි, දේවයන් වහන්සේ මේ මිනිහා අම්මට සලකලා නැහැ. අම්මට සලකලා නැහැ. තාත්තන්ට සලකලා නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකලා නැහැ. ඒ වගේම ගුරුවරුන්ට සලකලා නැහැ. පවුලේ වැඩිමහල් උදවියට සලකලා නැහැ. මෙයා මේ වගේ වැඩිහිටියන්ට හැමෝටම සැලකුවේ නැහැ. දේවයන් වහන්සේ මෙයාට දඬුවම් කරන්න කියලා. දැන් තමන්ද කියන්නේ නැහැ. කට පියාණ තමයි ඉන්න තියෙන්නේ. සියල්ල වාර්තා කර. ඔන්න එතකොට යම රජුරෝ අහනවා මෙන්න මෙහෙම. එම්බා පුරුෂය. කොහොමද අහන්නේ? එම්බා පුරුෂය. ඔබ මිනිස්සු අතර ඉන්න කාලේ පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද කියලා? ඔයා මිනිස්සු අතර ඉන්න කාලේ, මිනිස් ලෝකේ ඉන්න කාලේ පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා මොකද්ද?
අනේ ස්වාමීනී පළවෙනි දේවදූතයන් දැක්කේ නෑ කියනවා. දැන් ඔබ දැක්කද? අනේ ස්වාමීනී එහෙමයි අපේ ගෙදරට නම් ආවේ නැද්ද? දැන් වුණ යමරජුරු ඇහුවොත් උත්තර ලෑස්ති කරගන්න බැරි වෙලාවත් නරක වැඩ කරලා යන්න වුණොත් නේ පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද කියලා. එතකොට බුදුරජාන් කවුද මේ මනුස්සයා කියනවා අනේ ස්වාමීනී දැක්කේ නැද? එදාට බොරු කියකිද? නෑ නෑ දැක්ක දැක්ක කියලා කියන්න පුළුවන්ද? බෑ, එතන බොරු කියන්න බෑ. එතකොට පින්වත් මහණෙනි, දැන් බුදුරජාණන් මේක දේශනා කරා. පින්වත් මහණෙනි, එතකොට යමරජ්ජුරුව මෙන්න මේ මර මිනිහට කියනවා, එම්බා පුරුෂය මනුස්සයෝ අතර ඉන්න කාලේ උපතින් අවුරුදු 80ක් විතර වයසට ගියපු, 90ක් 100ක් විතර වයසට ගියපු දිරාගියපු වහලයක් වගේ, අවුරුදු 80ක් 90ක් 100ක් විතර දිරාගියපු වහලයක් වැනි වූ වකුටු වූ හැරමිටියෙන් යන වෙවුල වෙවුල ඇවිදින ජරාව නිසාම ආතුර වූ, ආතුරය කියන්නේ ලෙඩාටනනේ, ආතුර වූ යෝන් බව ඉක්මවාගිය, මෙයාගේ යෝන් බව නෑ ඒක ඉක්මවාගිහෙල්ලා කැඩුණු දත් ඇති, දත් ඔක්කොම කැඩිච්ච, ඒවගේ ඉදීගිය කෙස් ඇති, මෙයාගේ කෙස් ඉදිලා ගිහිල්ලා ඊට පස්සේ තල ඇට වගේ තැන තැන ලප තියෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්ව දැක්කෙන දාන, දත් කැඩිච්ච, කෙස් පැහිච්ච, හැරමිටි ගහන, අර දිරාගියපු වහලයක් වගේ අසරණ වෙච්ච ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඔබ දැක්කේ නැද්ද කියලා. මේ මනුස්සයා කියනු අනේ ඒ අය වන දැක්ක කියනු. එහෙමන දැක්ක කියනු. එතකොට බුදුරජාණන් දෙනා කරනවා පින්වත් මහණෙනි, යමරජ්ජුරු එතකොට අර මනුස්සයාට මෙහෙම කියනවා, එම්බා පුරුෂය මහලු වෙලා සිටිය ඔබට නුවණැති කෙනෙක් හැටියට බේ මේ විදිහට හිතුන්නේ නැද්ද අහනවා. ඔයාත් මහලු වෙලා හිටියන්, ඒ වෙලාවේ මොලේ තියෙන කෙනෙක් හැටියට, නුවණ තියෙන කෙනෙක් හැටියට මෙන්න මෙහෙම හිතුනේ නැද්ද කියලා. මාත් ජරාවට පත්වීම ස්වභාවය කොටගෙනයි ඉන්නේ, මමත් වයසට යන ස්වභාවයේ තමයි ඉන්නේ, මමත් ජරාවට යන ස්වභාවය වයසට යන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ, මමත් වයසට යන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ. ඒ වගේම මම එහෙම ඉක්මවා ගිහිල්ලා නැති නිසා කයනුත් වචනයුනුත් සිතනුත් යහපත් දේවල් කරනවා නම් හොඳයි කියලා හිතුනේ නැද්ද කියලා. මමත් වයසට ගිහිල්ලා ඉන්නේ, මම ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා මමත් කයනුත් වචනේනුත් සිතනුත් යහපත් දේවල් කළොත් හොඳයි කියලා හිතුනේ නැද්ද කියලා. කවුද මෙහෙම අහන්නේ? යම රජ්ජුරුව. කාගෙන්ද අහන්නේ? අර කයෙන් දුසිරිත කරලා, වචනයෙන් දුසිරිත කරලා, සිතෙන් දුසිරිත කරලා අපායට ගියපු මේ මිනිස්සයාගේ. දැන් අපායදී මිනිස්සයා කියලා කියන්නේ නැහැ. එයාට කියන්නේ නිරිසතා. කවුද කියන්නේ? නිරිසතාගෙන් අහන. එතකොට පින්වත්නි, මේ නිරිසතා මෙන්න මේ විදිහට කියන. ස්වාමීනි පින් කරගන්න බැරුව ගියා. මොකද කියන්නේ? ස්වාමීනි පින් කරගන්න බැරුව ගියා. ස්වාමීනි ඒකට වෙලාවක් නැතුව ගියා. දැන් පේනවද ඔබේ උත්තරවලට හේ වෙන දේ? දැන් මේ කාලෙත් මිනිස්සු උහම කියනවද නැද්ද? පින් කරගන්න බැරි වුණා. ඒ වගේම වෙලාවක් නැතුව ගියා. දැන් මෙතන එහෙම ඇහුවොත් එහෙම ගිය පෝයට සිල් ගත්තද කියලා උත්තරෝවද නැද්ද හුඟක් අය? මේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් එහෙම ලංකාවේ වේවා කොහේ හරි ඉන්න ඉතා ටික දෙනයි නේද එහෙම වෙන්නේ? එතකොට ඇයි එහෙම වෙන්නේ? තමන් ඇත්තම දේ හොයන්නේ නැහැ. හොයන්නේ මොනවද? වයසට යන ඒවමයි, ලෙඩ වෙන ඒවමයි, මැරෙන ඒවමයි. ඒ හොයාගෙන ඉන්නට බුදුරජාණන් මොකක්ද දේශනා කළේ?
උතුම් සොයා ගැනීම කියලද උතුම් නැති සොයා ගැනීම කියලද? උතුම් නැති සොයා ගැනීම. ආර්ය සොයා ගැනීම කියලද අනාර්ය වූ සොයා ගැනීම කියලද? අනාර්ය වූ සොයා ගැනීම කියලා. ශ්‍රේෂ්ඨ සොයා ගැනීම කියලද කිව්වේ ශ්‍රේෂ්ඨ නැති සොයා ගැනීම කියලද? ශ්‍රේෂ්ඨ නැති සොයා ගැනීම. එනම් මේ ලෝකේ බොහෝ මිනිස්සු පින්වත්නි හොයන්නේ උතුම් දේවල්ද උතුම් නැති දේවල්ද? උතුම් නැති දේවල්. මොනවද උතුම් නැති දේවල්? ඔන්න බුදුරජාණන්සේ අරිය පරියේෂණ සූත්‍රයේදී මෙහෙම කියන. මිනිස්සු වයසට යන දේවල් හොයනවා කියන. වයසට යන ස්වභාවය ඉඳගෙන මොනවද මිනිස්සු හොයන්නේ? වයසට යන දේවල්. ලෙඩ වෙන ස්වභාවය ඉඳගෙන හොයනවා ලෙඩ වෙන ඒවා. මැරෙන ස්වභාවය ඉඳගෙන හොයනවා මැරෙන ඒවා. ආන් ඒක උතුම් සොයා ගැනීමක් නෙවෙයි කියන. මොනවද වයසට යන ස්වභාවයේ ඉඳගෙන වයසට යන ඒවා හොයන ඒවා? දරුවෝ හොයනවා, දැසි දස්සෝ හොයනවා, ස්වාමි බිරින්දෑවරු හොයනවා, සතා සිව්පාව හරකබාන හොයනවා, මිලමුදල් හොයනවා, යාන වාහන හොයනවා. මේවා මොනවද? උතුම් සොයා ගැනීමද උතුම් නැති සොයා ගැනීම? උතුම් නැති සොයා ගැනීම. මොනවද උතුම්ම සොයා ගැනීම? ආර්ය පරේෂණය, නිවන සොයා යෑම තමයි උතුම්ම සොයා ගැනීම. මේ ලෝකේ බහුතරයක් කරන්නේ උතුම් සොයා ගැනීමද උතුම් නැති සොයා ගැනීමද? උතුම් නැති සොයා ගැනීම. ආර්ය පරේෂණයක්ද කරන්නේ අනාර්ය පරේෂණයක්ද? අනාර්ය පරේෂණයක්. එතකොට පින්වත්නි, දැන් මේ මිනිස්යාගෙන් මේ නිරිසතාගෙන් යමරජ්ජුරු ඇහුවේ, ඔබ මනුස්ස ලෝකේ ඉන්නද්දී වයසට යන ස්වභාවයේ ඉඳගෙන ඉඳලා ඒ ස්වභාවය ඉක්මවා යන්නේ නැතුව ඉඳලා මේ සිත කය වචනෙන් යහපත් දේ කරන්න ඕනෑ කියලා හිතුනේ නැද්ද කියලා. එතකොට මේ මිනිස්යා මොකද්ද දෙන උත්තරේ? සාමාන්‍ය ජනතාව දෙන උත්තරේ තමයි දෙන්නේ. මොකද්ද? පින් කරන්න බැරි වුණා, ඒ වගේම වෙලාවක් නැති වුණා. දැන් බුද්ධ දේශනාව හරියට දන්නවා නම් ඕක කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඇයි පින්වත්නි කියන්න බැරි? බුදුරජාණන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේව හරියටම සරණ ගිහිල්ලා නම්. කොහොමද හරියටම සරණ යන්නේ? හරියටම සරණ යන්නේ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුනා ගන්නවා. දැන් ඔන්න ගුණවත් කෙනෙක් ඉන්නවා. අපි පහදින්නේ එයාගේ රූපෙටද ගුණයටද? බොහෝ විට අපි පහදින්න ඕනේ මොකේදද? 100%ක්ම පහදින්න ඕනේ මොකේදද? ගුණයට. රූපෙට හෝ උසස් කුලයට හෝ තරාතිරමට මිලමුදල් වලට නෙවෙයි පහදින්න ඕනේ මොකේදද? ගුණයට. දැන් බුදුරණාසගේ ගුණ දැනගෙන කෙනෙකුට පහදින්න පුළුවන්ද බැරිද? පහදින්න පුළුවන්. ඊළඟට ධර්මයේ ගුණ දැනගෙන පහදින්න ඕනේ. සංඝයාගේ ගුණ දැනගෙන පහදින්න ඕනේ. ඒ කියන්නේ තිසරණයට පහදින්න ඕනේ. මෙන්න මේ තිසරණයට පහදුනහම පින්වත්නි බුදුරජාණන්සේ දේශනා කරනවා ඒ කෙනාගේ ජීවිතේට උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් දවල් වෙනකන් හැම වෙලෙම මොකද්ද ගලන්නේ? පින ගඟක් වගේ ගලනවා. දැන් අමුතු වෙලාවක් ඕනේද? නෑ, මුළු ජීවිතේම තිසරණේ සරණ ගිහිල්ලා නම් අමුතු වෙලාවක් ඕනේ නෑ. මුළු ජීවිත කාලෙම මොකද වෙන්නේ? පින් රැස් වෙනවා. නිකන් නෙමෙයි, පින කොයි වගේද රැස් වෙන්නේ? ගඟක් වගේ රැස් වෙනවා. පින මොකක් වගේද රැස් වෙන්නේ? ගඟක් වගේ. එතකොට මේක පින ටිකක්ද රැස් වෙන්නේ සාගරයක් තරම්ද? සාගරයක් තරම් රැස් වෙනවා. පින මොකද්ද කරලා දෙන්නේ අපිට? සැපගෙන දෙනවා නේද පින්වත්නි? එතකොට එහෙනම් කවුරු හරි කරන්න කියනවා නම් පින් කරන්න වෙලාව නැතුව ගියා කියලා, පින් කරන්න බැරි වුණා කියලා, ඒ කියන්නේ යාළ එහෙනම් හරියට බුදුරණසේ සරණ ගිහිල්ලා සරණ ගිහිල්ලා තිබුණා නම්, සරණ ගිය වෙලාවේ ඉඳලා මැරෙනකම්ම සරණ තිබුණා නම් මුළු ජීවිතේ පුරාවටම පින් රැස් වෙනවා. බුදුරණස දේශනා කරනවා ගිහි ගෙදර ඉන්න මිනිස්සු රකින්න ඕන නිතර කීයද සිල්පද? නිතර රකින්න ඕනේ සිල්පද පහක්. හැබැයි එතනම ඉන්න ඕනේද? නෑ. පෝයට මොනවද රකින්න ඕනේ? උපෝසත සීල රකින්න ඕනේ. මේකත් රැකලා ඇතිද? නෑ. නිතර සීල් රකින, පොයේට උපෝසතේ රකින උපාසකයා
දස සිල් පවා රකින්න උත්සාහ කරන්න ඕන ගිහියාගේ මට්ටමේ ගන්න පුළුවන් උපරිමයට ඉඳ හිට හරියන්න ඕන කියලා. මෙන්න මෙහිම සීලයක් රකිනකොට අපි හිතමු පන්සිල් රකින්න කියලා. එතකොට පින්වත්නි පන්සිල් රකින කෙනාගේ ජීවිතේට දැන් අද සත්තු මරන්නේ නැහැ කියලා සිල්පදේ සමාදන් වෙනවනම් එහෙමනම් ඒ වෙලාව ඉඳලා සත්තු මැරෙන්නේ නැත්තම් ඒ හැම වෙලාවකම සත්තු නොමැරීම හේතු කරගෙන පිනක් උපදිනවද නේද? පිනක් උපදිනවා. ආය සතෙක් මැරිලා සිල්පදේ කැඩෙනකම් චේතනාත්මකව චේතනාවක් පහළ කරලා සතෙක් මැරෙනකම්ම ඒ කෙනාගේ ජීවිතයට පින රැස්වෙනවා. ඔන්න පින රැස්වෙන එක නවතිනවානේ සතා මැරිච්ච ගම. ආයෙත් සිල්පදේ සමාදන් වෙච්ච ගම මොකද වෙන්නේ? ආයෙත් පින් රැස්වෙන්න පටන් ගන්නවා. ඒතර සිල්පද පහම රැක්කොත් එයාගේ ජීවිතයට උදේ ඉඳලා රෑ වෙනකම් රෑ ඉඳන් එළි වෙනකම් පින කොච්චරක් රැස්වෙනවද? ගංගාවල් පහක් ගලනවා. ඒතර ගංගාවල් පහක් පින ගැලුවොත් එහෙනම් මෙයාගේ ජීවිතයට තිසරණ සහිත පංචශීලයේ තියෙනවනම් ඒ කෙනාට කොච්චරක් පින් රැස්වෙනවද? උදේ ඉඳන් රෑ වෙනකම් රෑ ඉඳලා එළි වෙනකම් පින් ගංගා අටක් තමන්ගේ ජීවිතයට ගලාගෙන එනවා. එහෙනම් මේක පිනෙන් පිරිච්ච ජීවිතයක්ද පින නැති ජීවිතයක්ද? පිනෙන් පිරිච්ච ජීවිතයක්. හැබැයි මිනිස්සු බොහෝ දෙනෙකුට මේ අවස්ථාව තියෙනවද? නෑ. බොහෝ දෙනා අවබෝධයෙන්ම බුදුරණසේව සරණ ගිහිල්ලා නෑ. බොහෝ දෙනා අවබෝධයෙන්ම ධර්මයේ සරණ ගිහිල්ලා නෑ. බොහෝ දෙනා අවබෝධයෙන්ම සංඝයා සරණ ගිහිල්ලා නෑ. එහෙනම් මේ ලෝකේ මිනිස්සු පින්වත්නි හුඟක් අය කියන කතාව නේද මේ බුදුරණසේ එදා කිව්වේ? එදා දේශනා කළේ මොකද්ද මිනිස්සු කියන කතාව? පින් කරන්න බැරුව ගියා, පින් කරන්න වෙලාවක් නැතුව ගියා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ආය වතාවක් දේශනා කරන පින්වත් මහණෙනි යම රජ්ජුරුව බේ මේ විදිහට කියනවා. ඊට පස්සේ දැන් මේ මිනිහා කිව්වහම පින් කරන්න වෙලාවක් නැතුව ගියා, පින් කරන්න විදිහක් නැතුව ගියා කියලා කියනකොට යමරජ්ජුරුව මෙහෙම කියන. එම්බා පුරුෂය එතකොට ප්‍රමාද වෙච්ච නිසා, මොකක් වෙච්ච නිසාද? ප්‍රමාද වෙච්ච නිසා වචනෙන් කයෙන් මනසින් පින් කරගත්තේ නැහැ. එහෙනම් දැන් ඔහේ ප්‍රමාද වුණා. වචනෙන් පින් කරෙත් නැහැ, කයින් පින් කළෙත් නැහැ, මනසින් පින් කළෙත් නැහැ. එහෙනම් ප්‍රමාදයට පත් වුණ කෙනෙකුට යමක් කරනවද ඒක තමයි ඔහේට කරන්න තියෙන කියන්නේ. දැන් උන නඩු තීන්දුව දෙන මොකද කියන්නේ? ප්‍රමාද වෙච්ච කෙනෙක්ට යම් දෙයක්ද කරන්න තියෙන්නේ ඒක ඔයාට දැන් කරන්නයි වෙන්නේ කියන. මොකෙන්ද ප්‍රමාද වෙලා තියෙන්නේ? කයෙන් ප්‍රමාදයට පත් වෙලා, වචනෙන් ප්‍රමාදයට පත් වෙලා, මනසින් ප්‍රමාදයට පත් වෙලා. මේ යමරජ්ජුරුව කියනවා මේ පාප කර්මය ඔබේ අම්මා කරපු එකක් නෙවෙයි. දැන් සමහර ඒවා අපි එක එක්කෙනාට පවරනවනේ. අරයා කළේ, මෙයා කළේ, මන්නන් නෙමෙයි කියලා. දැන් මෙතනදි එහෙම වෙන්නේ නෑ. යමරජ්ජුරුව කියනවා මේක ඔහේගේ අම්මා කරුවේ නෑ, මේක ඔයාගේ තාත්තා කළේත් නෑ, මේක ඔයාගේ සොහොයුරා කළේත් නෑ, මේක ඔබේ සොහොයුරිය කළේත් නෑ, මේක ඔයාගේ නෑදෑයෝ කළෙත් නෑ, මේ සිද්ධිය ඥාතීන් කළෙත් නෑ, මේක දෙවියන් කරපු දෙයකුත් නෙවෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කරපු දෙයකුත් නෙවෙයි. එහෙනම් කවුද කරගත්තේ? කයින් දුසිරිතේ හැසුරුනේ කවුද? තමම්මයි. වචනෙන් දුසිරිතේ හැසුරුනේ කවුද? තමම්මයි. මනසින් දුසිරිතේ හැසුරුනේ තමම්මයි. එහෙනම් මේක දැන් තමාම කරගත්තු දෙයක් කියලා බුදු මේ යමරජ්ජුරුව කියනවා. එහෙනම් ඒකේ විපාක විඳින්න ඕනෙන්නේ තමම්මයි කියනවා. ඒතර අම්මද විපාක විඳින්නේ නැහැ, තාත්තද නැහැ, වෙන අයද නැහැ. විපාක විඳින්නේ කවුද? තමාම විඳගන්න කියලා යමරජ්ජුරුව කියනවා. ඒතර බුදුරණසේ කියනවා පින්වත් මහණෙනි යමරජ්ජුරුව ඔහුගෙන් මේ විදිහට පළවෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරනවා. දැන් වුණ පළවෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කළා. එතකොට කවුද පින්වත්නි පළවෙනි දේවදූතයා? ඔව්, අර නිකන් රත්තරම් පාට සළු ඇඳගෙන ආපු කෙනෙක්ද මේ? නෑ. කවුද? වයසට ගියපු කෙනෙක්. පළවෙනි දේවදූතයා කවුද? වයසට ගියපු කෙනෙක්. එයා මොකක්ද ඇවිල්ලා පෙන්වුවේ? ලෝකේ යථාර්ථය.
ලෝකයේ දුක කියන යථාර්ථය ඇවිල්ලා පෙන්වුවේ. ඊළඟට යම රජුරෝ මෙන්න මෙහෙම අහනවා. ප්‍රශ්න කළා ඉවරලා දෙවෙනි දේව දූතයා ගැන අහනවා. කවුරු ගැන දහන්නේ? දෙවෙනි දේව දූතයා ගැන අහනවා. අහලා කියනවා එම්බා පුරුෂය මිනිසුන් අතර පහළ වෙච්ච දෙවෙනි දේව දූතයාව දැක්කේ නැද්ද කියලා අහනවා. කවුද දැක්කේ නැද්ද කියලා අහන්නේ? මිනිස්සු අතර පහළ වෙච්ච දෙවෙනි දේව දූතයාව දැක්කේ නැද්ද අහනවා. එතකොට මොකද කරන්නේ මේ මිනිසයා? ආයෙත් කියනවා අනේ දැක්කේ නෑ ස්වාමීනි. දැක්කේ නෑ. දැන් මේ ලෝකේ කොච්චර තරාතිරම් වුණත් එතන වචනේ මොකද්ද? ස්වාමීනි කියලා යමරජුරවන්ට කතා කරන්න වෙනවා. මෙහෙ දුප්පත් වුණා, පෝසත් වුණා, මෙහෙ කොච්චර තරාතිරමක් තිබ්බත් අපායට ගියාම එයා යමරජුරවන්ට මොකක් කියලාද කතා කරන්නේ? ස්වාමීනි කියලා. අනේ දැක්කේ නෑ ස්වාමීනි කියලා කියනවා. එතකොට යමරජුරුව අහනවා බේම් මෙහෙම. එම්බා පුරුෂය මිනිසුන් අතර ලෙඩ වෙච්ච, දුකට පත් වෙච්ච, බොහෝ සේ ගිලන් වෙච්ච, තමන්ගේම මලමුත්‍රා ගොඩේ වැටිලා ඉන්න, අනුන් විසින් නැගිට්ටවන, අනුන් විසින් ඇඟෙහි දිගා කරවන, කණ්ඩ බොණ්ඩ දෙන, අනුන් නිසාම යැපෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැක්කේ නැද්ද අහනවා. දැන් මේ පින්වතුන් දෙවෙනි දේවදූතයා දැකලා නැද්ද? ඔය කිනේ දෙට නම් අපි අනන්තවත් දැකලා තියෙනවා. දැන් කයෙන් සිතෙන් වචනයෙන් ප්‍රමාදයිද අප්‍රමාදයිද? ඒක දන්නේ ඔබම තමයි නේද? ගිහිල්ලා තමයි උත්තර දෙන්න වෙන්න යන්න උනොත් එහෙම. දැන් මේ යන්න ඉස්සලා තමයි කියලා දෙන්නේ නේද? එහෙනම් යම රජුරු හම්බෙලාම මේක අහගන්න ඕනේ නෑ. මනුස්ස ලෝකෙදී අහලා තමන්ගේ ජීවිතේ යහපත් බවට පත් කරගන්නයි ඕනෑන්නේ. එහෙනම් ලෙඩ වෙච්ච කෙනා මොන දේව දූතයාද? දෙවෙනි දේව දූතයා. මේන් මේ වෙලාවේ අර මිනිසයා කෙනා අනේ එහෙම අයත් මන්නම් දැක්කා කියලා. එතකොට මේ යම රජුරු වහනවා. ඉතින් මිනිස්සෙව මේ නුවණ තියෙන කෙනෙක් හැටියට, මොලේ තියෙන කෙනෙක් හැටියට ඔහෙට හිතුන්නේ නැද්ද? මාත් ලෙඩ වෙන ස්වභාවෙමයි ඉන්නේ. මම ලෙඩ වෙන ස්වභාවෙ ඉක්මවා ගිහිල්ලා නැහැ. ඉතින් මේ ලෙඩ වෙන ස්වභාවයේ ඉන්න මං, ලෙඩ වෙන ස්වභාවයේ ඉක්මවා ගියපු නැති මං, වචනිනුත් දුසිරිත කරලා, කයනුත් සිතිනුත් දුසිරිත කරලා ඉන්නේ නැතුව, වචනිනුත් යහපත් දේ කරලා, කයනුත් යහපත් දේ කරලා, ඊළඟට සිතිනුත් යහපත් දේ කරනවා නම් හොඳයි කියලා ඔහෙට හිතුනේ නැද්ද කියලා කවුද අහන්නේ දැන්? යම රජුරෝ අහනවා. කාගෙන් දහන්නේ? අර සිත කය වචනෙන් දුසිරිතේ හැතිරිලා ගියපු මිනිසයාගේ. ඒ වෙලාවේ කියනවා අනේ මට පින් කරගන්න බැරි වුණා, පින් කරගන්න වෙලාවක් නැති වුණා කියලා. එතකොට බුදුරණන් දේශනා කරනවා පින්වත් මහණෙනි රජුරු මෙහෙම කියනවා, යම රජුරු මෙහෙම කියනවා කියනවා. එහෙනම් ඔයා ප්‍රමාදයට පත් වුණා. දැන් එහෙනම් ඔහෙට කරන්න තියෙන ප්‍රමාදයට පත් වෙච්ච කෙනෙක්ට කරන දෙයමයි. මේක ඔහෙගේ අම්මා කළේත් නැහැ, තාත්තා කළේත් නැහැ, ඒ වගේම සහෝදරයෝ කළේත් නැහැ, දෙවියන් වහන්සේ කළේත් නැහැ, මේක ඥාතීන් කළේත් නැහැ, අසල්වාසීන් කළේත් නැහැ. කවුද කරගත්තේ? තමාමයි කරගත්තේ. එහෙනම් දැන් මේ විපාකේ කවුරු විඳින්න ඕනේද? තමාම විඳගන්න කියලා යම රජුරෝ කියනවා. එහෙම කියලා ආය අහනවා. එතකොට ඔහේ තුන්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා. මොකක්ද අහන්නේ? තුන්වෙනි දේව දූතයාව දැක්කේ නැද්ද කියලා. අනේ දැක්කේ නැහැ කියලා. ඒකට අහන ඔහේ දැක්කේ නැද්ද මේ නිල් පාට වෙච්ච, ඉදිමිච්ච, දවස් දෙක තුනක් වෙච්ච මලමිනී දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ දැක්කා කියනවා. ඒක ඔහේට හිතුනේ නැද්ද මාත් මැරෙන ස්වභාවයේ ඉන්නේ, මාත් මැරෙන ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නැහැ, මමත් මැරෙනවා කියලා හිතාගෙන ඔහෙටත් හිතුන්නේ නැද්ද? සිතින් හොඳ වැඩ කරන්න ඕනේ, කයෙන් හොඳ වැඩ කරන්න ඕනේ, වචනෙන් හොඳ වැඩ කරන්න ඕනේ කියලා හිතුනේ නැද්ද කියලා අහනවා. අනේ හිතුනේ නෑ ස්වාමීනි, පින් කරන්න බැරි වුණා ස්වාමීනි, පින් කරන්න වෙලාවක් නැති වුණා ස්වාමීනි කියලා. එතකොට කියනවා එහෙනම් ඉතින් මේක ඔයගේ අම්මා කොලෙත් නෑ, තාත්තලා කළෙත් නෑ, නෑදෑයෝ කළේ නෑ, සහෝදරයෝ කළේ නෑ, කිසි කෙනෙක් කළේ
නෑ කරේ කවුද තමම්මයි දැන් බැරි වෙලාවත් යන්න වුණොත් එහෙම මතක් වෙයි නේද මෙහෙම අපි ඇහුවා වගේ මතකයි ඉස්සර දවසක ඉතින් අපි එහෙමනම් කරන්න ඕන මොකක්ද එහෙම නොයෙන්ද මේ කියන බණපද මොකක් කරන්න ඕනද අහලා විතරක් හරියනවද පින්වත්නි නෑ කොහොමද බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වේ ඕ සුතා ඒ කියන්නේ අහන්න කිව්වා ඊළඟට දාතා ඒ කියන්නේ මතකේ දාගන්න කිව්වා දැන් අමතක වෙනවනේ ඒකට මොකද කරන්න කිව්වේ වචතා පරිචිතා වචනේ පුරුදු කරන්න කිව්වා ඔය විතරක් කරලා හරියනවද නෑ මනසානුපෙක්කිතා හොඳට නුවණින් මේක මේ සිහි කරන්න නිතර නිතර ඇත්තට මෙහෙම වෙනවා නේද මෙහෙම වෙනවා නේද කියලා නුවණින් විමසන්න කිව්වා ඒ විතරක් මදි කිව්වා තමන්ගේ ජීවිතෙත් එක්ක ගලපගන්න කිව්වා දැන් මෙන්න මෙහෙම කරන්න කිව්වා එතකොට තුන්වෙනි දේවදූතයා කවුද එහෙනම් මලමිනියක් මෙයාව දැක්කේ නැද්ද කියලා ඇහුවා දැක්කා කිව්වා එහෙනම් මේවා තමාමයි කරගත්තේ කියලා යමරජ්ජුරුව කිව්වා යමරජ්ජුරුව මෙහෙම කරලා මොකද වෙන්නේ යමරජ්ජුරුව මෙතනින් අයින් වුණා ඊට පස්සේ යමරජ්ජුරුව මේ අයින් වුණාට පස්සේ මේ නිරිපල්ලු මේ මිනිස්යාව ගෙනහිල්ලා මොකද කරන්නේ අර තියෙන පංච වද දෙනව අපාය මොනවද දෙන්නේ පංච වදයක් කියලා තියෙනවා දෙනවා එක එකක් තමයි යමපල්ලු මෙන්න මෙහෙම අරගෙන ගිහිල්ලා රත් වෙච්ච පොලොවක මේ මිනිස්යාව දිගා කරවලා අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි උල් පහක් ගහනවා රත් වෙච්ච ඒ විදිහට දසවද දෙන උල් පහක් ගහලා මේ වෑයකින් රහිනවා ඔන්න එක වදයක් ඊට පස්සේ දෙවෙනි වදේ තමයි මොකද්ද මෙයාව බිම දිගා කරවලා කෙටේරි වලින් කොටනවා එක පැත්තක ඉඳලා කොටාගෙන යනවා අනිත් පැත්තෙන්දලා කොටාගෙන යනවා එහෙම වුණා කියලා මෙයා මැරෙන්නේ නෑ ඇඬුවා කියලා බේරන්නේ කවුරුවත් එන්නේ නෑ මෙයාගේ කර්ම විපාක ඉවර වෙනකම් මෙයාව මැරෙන්නේ නෑ දැන් මේ පිංගුතුන්ට මැරෙන්න හිතුනොත් එහෙම මැරෙන්න පුළුවන් බෑ ඇයි මැරෙන්න බැරි හිතුවට මැරෙන්න බෑ විපාක ඉවර වෙනකම් මැරෙන්නේ මේ වගේ අපාය ගියාමත් එහෙම තමයි විපාක ඉවර වෙනකම් මැරෙන්නේ නෑ ඊළඟට මෙයාට කරනවා තුන්වෙනි වදේ තමයි උඩුකුරුව තියෙනවා කකුල් දෙක උඩුකුරුව තියලා කියන්නේ කකුල් දෙක උඩ අතට තියලා හිටන් මොකද කරන්නේ හිට හිස පහලට තියලා මොකද කරන්නේ වෑයකින් රහිනවා කියනවා මෙයා පාය දෙන වාද ඔළුවෙන් හිටලා මොකද කරන්නේ වෑයෙන් රහිනවා කියනවා පොඩ්ඩක් ඉන්න රිදෙනවද කියලා හැම රහින්නේ නෑ ඉතින් දෙන්න තියෙන උපරිම වාද දෙන්න ඊළඟ වදේ කියනවා මොකද්ද යමපල්ලෝ මෙයාව ගිනිගත් රතේක ගැට ගන්නවා කියනවා රෝදත් ගිනි ගන්නවා හැමදේම ගිනි ගන්න රතේක ගැට ගහලා මෙයාව අරයි යනවා කියනවා ගිනිගත් පොලොවක ඊළඟට මෙහෙම කරලා ඊළඟට මේ මිනිස්යාව මොකද කරන්නේ යමපල්ලෝ ගිනි දැල් තියෙන අඟුරු පර්වතයකට නග්ගවනවා කියනවා ඊළඟට මේ විදිහට දසවද අපායේදී දෙනවා කියනවා දීලා කියනවා බුදුරජාණන් මෙන්න මෙහෙම කියනවා පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ ඌව මහා නිරේට ඇදලා දානවා පින්වත් මහණෙනි මේ මහා නිරේ මේ වගේ කියනවා හතර කොනක් තියෙනවා හතර වටේම තාප් වලින් තියෙන යකඩ උඩත් යකඩ යටත් යකඩ මුළු ශාලාවම ගිනි දැල් වලින් තමයි තියෙන්නේ කියනවා. ආන් ඒ ගිනි දැල් වලින් තියෙන මේ නිරේ මෙයා බොහෝ කාලයක් පැහැෙනවා කියනවා. මේ බොහෝ කාලයක් පැහිලා මෙයා මොකද වෙන්නේ? දුක් විඳිනවා කියනවා. පිනොත් මහණෙනි මේ සිදු වුණ දෙයක් කියනවා. මෙන්න මේක සිදු වෙච්ච දෙයක් කියනවා. ඔන බලන්න මේ වෙන අපාය සිද්ධිය දැකලා යමරජුරුවන්ට හිතෙච්ච දේ. මේ යමරජුරුවන්ට මෙහෙම හිතුණා කියනවා. අහෝ භවත්නි යමෙක් වනාහි ලෝකේ පාප කර්ම කරනවා නම් යමෙක් පාප කර්ම කරනවා නම් ඔවුන් මේ විදිහේ විවිධාකාර වූ වද වේදනාවල් වලට ලක් වෙනවා. අහෝ මාත් මිනිස් ජීවිතයක් ලබනවා නම් යමරජුරුවන්ටත් එහෙනම් එපා වෙලා. අනේ මාත් මිනිහෙක් වෙලා උපදිනවා නම් ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙදී ඉපදිච්ච කාලෙක උන්වහන්සේ මුණගැහෙනවනම් ඒ භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරන්න ලැබෙනවනම් ඒ ධර්මයේ දේශනා කරන වෙලාවට මටත් ඒ ධර්මය අහලා අවබෝධ කරන්න ලැබෙනවනම් කොච්චර හොඳද කියලා යමරජුරුවන්ටත් මේ අපායේ තියෙන වද දැකලා හිතෙනවා කියන. ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය කාරණාව මා වෙන කෙනෙක්ගෙන් අහලා කාගෙන් හරි අහලා දැනගෙන කියනවා
නෙවෙයි මම් විසින්මයි තේරුම් ගත්ත කෙන මමමයි අවබෝධ කළේ කියලා කියනවා. එතකොට පින්වත්නි ඔබ නිතර නිතර මේ දේවදූතයෝ දකින්නවද නැද්ද? දේවදූතයෝ දකින්නවා. දැකලා ඔබ මොකද කරන්නේ? සිතෙනුත් දුසිරිතේ නැතුව සිතෙනුත් හොඳට පින්දහම් කරන්න ඕනේ. කයිනුත් පින්දහම් කරන්න ඕනේ. වචනෙනුත් පින්දහම් කරන්න ඕනේ. සුසිරිතේ හැසිරෙන්න ඕනේ. එහෙනම් ඔබට මේ දේවදූතයෝ මුණ ගැහෙන්නේ කුමක් උදෙසාද? යහපතේ හැසිරෙන්න. යහපතේ හැසිරීලා මොකක් කරන්නද? ඕ තමන් සැපයට පත්වෙන්න. සතරාපායෙන් නිදහස් වෙන්න. නිදහස් වෙලා අමා මහ නිවන සාක්ෂාත් කරන්න. දැන් අපායේ හිටපු යම රජුරුවත් මොකද පැතුවේ? අනේ මටත් බුදු කෙනෙක් හම්බෙලා නිවන් දකින්න ඇත්නම් කියලා. එහෙනම් අපායේ යම රජුරුව මනුස්ස ලෝකෙට ඇවිල්ලා නිවන් දකින්න හදනවා නම් දැන් මනුස්ස ලෝකෙ ඉන්න ඔබ මොකද කරන්නේ? අපායේ ගිහින් දෙන්න ඕන න්‍යායසරය. නෑ මොකද කරන්නේ? මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ ආයේ යන්නේ නැතුව අපායකට මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න උත්සාහ කරන්න ඕනේ. දේවදූතයෝ දිහා බලලා ඒ විදිහට ධර්මය අවබෝධ කරන්න උත්සාහ කළොත් ඒ කෙනාට ඒ ක්‍රමේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදුරණසේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබ අප සෑම සියලු දෙනාටම මේ රැස්කළ මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් හේතු කරගෙන ගෞතම බුදු සසුනේම අමා මහ නිවනින් සැනසීම ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.